අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දවල් රෑ විදුලිය කැපීම යලි හෙට සිට පැය 5කට අධික කාලයක් විදුලිය කපන බව උපයෝගිතා කොමිසම කියයි ඉන්ධන නැති නිසා බස් ගමන් වාර හෙට සිට සීමා කරන බව පෞද්ගලික බස් හිමියන් කියයි සිපෙට්කො ඉන්ධන පිරවුම් මල් අසල තවමත් දිගු පොලිම් ගෑස් බෙදා හැරීමත් අර්බුදයක සංවර්ධනීය යුගය ගැන අගමැති පහදයි ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ගිවිසුම ළඟදීම අත්සන් කරනවා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියයි මීළඟ පාලනය කාටද කොහෙටද අනුර හෙලි කරයි පාස්කු ප්‍රහාරයට මම සම්බන්ධ නැහැ පුරුසේ අත තබා දිවුරන්න සූදානම් වන මෛත්‍රී පූර්ණ එන්නත්කරණයට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකීන්ට කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයටත් කොවිඩ් වැළඳෙනවා රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන වග කියන්නේ කවුද මම පලා යන්නේ නැහැ යුක්‍රේන ජනපති ඇමරිකාව කළ යෝජනාව ප්‍රතික්ෂේප කරයි යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කර්කිව් නුවරට රුසියානු හමුදා ඇතුළු වෙයි කියව අගනුවරට ඇඳිරි නීතිය ප්‍රථමයෙන් දේශීය පුවත් යලිත් හෙට සිට විදුලිය කපන කාලසටහන අද පස්වරුවේ නිකුත් කළා ඒ මහජන උපයෝගිතා කොමිසම විසින් මුලින්ම පැයෙන් දෙකෙන් පටන් ගත් විදුලිය කැපිල්ල දැන් කිසි ගාණක් නැතුව පැය 5ක් ඉක්මවලා ඉවරයි සෙනසුරාදා ඉරිදා දවල් කපපු නැති විදුලියත් හෙට ඉඳලා දවල් රෑ දෙකටම කපන්න අද තීරණය කර තිබෙනවා රටතුල මෙවන විට පවතින ඉන්ධන අර්බුදය රටේ ජාතික විදුලි බල පද්ධතියට ඍජුවම බලපෑම් එල්ල කරමින් සිටිනවා මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි කොමිසම ප්‍රකාශ කළ පරිදි අද දහවල් කාලයේ දිවයින පුරා ප්‍රදේශවලට පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු වුණා කෙසේ වෙතත් හෙට සිට යලිත් සුපුරුදු පරිදි කාලසටහනට අනුව විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා ඒ අනුව ABC කලාප සඳහා හෙට පැය 4 මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා P සිට W දක්වා කලාප සඳහා පැය 5 මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්ධි කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා ඒ අනුව හෙට දහවල් සහ රාත්‍රී කාලවලදී මෙම විදුලි කප්පාදුව සිදුවනවා මුලින්ම කැපුවේ පැය දෙකක් ඊට පස්සේ පැය 3 4 5 වෙලා ඊටත් වැඩි කාලයක් දැන් විදුලිය කපනවා එකපාරටම මාත්‍රාව දෙන්නේ නැතුව බිඳුවෙන් බිඳුව තමයි අපිට විදුලි බල මණ්ඩලයත් මාත්‍රාව ලබා දෙන්නේ අපිටත් දැන් විදුලිය කපන එක විතරයි වාර්තා කරන්න වෙලා තියෙන්නේ ඇත්තටම මේකට තවම විසඳුමක් නැද්ද මේ බලධාරීන් සූදානම් වෙන්නේ රටේ ජනතාව පැය 24ම අඳුරේ තියන්නද පාලකීන් කාලෙන් කාලෙට කරලියට ගේන මේ අර්බුද නිසා අපේ රටේ ජනතාව පත් වෙලා ඉන්නේ දැඩි අසීරුතාවයකට බලධාරීන්ට නම් මේවා ඡන්දෙ ගන්න පුරසාරම් කිය කිය බෝල පාස් කරන්න රස මාත්‍රිකා විතරයි මේ අතර පොදු විදුලි සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා හරියට විදුලිය කපන්නේ කොහොමද කියලා කියාගන්න බැරි තැනට අපි පත් වෙලා තිනවා තෙල් මිල වැඩි කිරීමත් එක්ක විදුලි මණ්ඩල උත්සාහ කරන IOC සමාගමත් එක්ක ගිවිසුමකට ගිහලා තෙල් මිල දී ගන්න ඒ තෙල් මිල දී ගන්න වෙන්නේ ඔය කියන ගානටත් වඩා වැඩි ගානකට තමයි ඒතකොට දැන් ටිපෙට්කෝ එකට වැඩි ගාන වැඩි IOC එකට තෙල් ගෙවන්නේ රුපියල්ද නෑ IOC එකට ගෙවන්න නැත්නම් ඩොලර් රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයක් නම් ඩොලර් ප්‍රශ්නේ ආණ්ඩුව ඒක අතට අරගෙන ආණ්ඩුව රට අවශ්‍ය තෙල් ටික ගෙනත් දෙන්න ඕනේ විදුලි මණ්ඩලේ ඒ කාර්යය පැත්තක තියලා අද වෙනකොට තෙල් ගෙනීමේ කාර්යකට තල්ලු වෙලා තියෙනවා ඒ තල්ලුවීම් මත ආයි වෙන්නේ විදුලි බිල වැඩි වීම රට තුල තවමත් බරපතල ඉන්ධන හිඟයක් පවතිනවා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පොලිම් ආරම්භ වුණා පවතින ඉන්ධන හිඟයත් සමග හෙට සිට ගමන් වාර සීමා කිරීමට තීරණය කර ඇති බවයි පෞද්ගලික බස් සංගම් පවසන්නේ ගෑස් බෙදා හැරීමටත් ඉන්ධන හිඟය ගැටලුවක් වෙමින් පවතිනවා
රටතුල මෙවන විට බරපතල ඉන්ධන හිඟයක් පවතිනවා. එවන් පසුබිමක IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් යලි ඉහළ දැමීමට කටයුතු කළා. IOC තෙල් මිල වැඩි කිරීමත් සමග දිවයිනපුර සිපෙට්කෝ ඉන්ධන පිරවු මුහල් අසල දිගු පෝලිම් තවමත් දක්නට ලැබෙනවා. පෝලිමේ ඉන්නවා ඉරා නමේට ආපු ගම ඩීසල් නැහැ තාම තෙල් ටැංකිය තමයි හෙඩ් එකෙන් කියන්නේ තෙල් නැහැ ඉතින් පෝලිමට වෙලා ඉන්නවා ජීවත් වෙන්න කියන්නේ කරන්ට් එක කපනවා පෙට්‍රෝල් නැහැ ඩීසල් නැහැ IOC සමාගම කිසිම පාලනයක් නැතිව විටින් විට ඉන්ධන මිල වැඩි කිරීම රටේ ජනතාවට දරාගත නොහැකි තත්යකට පත් වෙලා. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි. මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 35300ක් රැගත් නෞකාවක් ඊයේ දිවයිනට පැමිණියා. අද තවත් ඩීසල් නෞකාවක් පැමිණීමට නියමිතයි. මේ පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරන පොදුජන ප්‍රගතිශීලී සංගමේ කණිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා කණිතෙල් නීතිගත සංස්ථාව පවත්වා ගන්න යන නම් අනිවාර්යයෙන්ම ඉන්ධන මිල වැඩි කළ යුතුයි කියලා අපි මේ වෙලාවේ යෝජනා කරනවා ඩීසල් ලීටරයක් වැඩි කරනවා කියලා කියන්නේ ප්‍රවාහන වියදම් වැඩි වෙනවා නිෂ්පාදන වියදම් වැඩි වෙනවා ඒකට යම්කිසි ක්‍රමවේදයක් හදන්න පෙට්‍රල් මිල අති විශාල විදියෙන් වැඩි කරලා හරි මේ ඉන්ධන පරිභෝජනය අඩු කරලා ඩීසල් මත ලබන පාඩුව අවම කරගෙන යන්න කටයුතු කරොත් ඒක හොඳයි කියලා අපි මෙලාව යෝජනා කරනවා පවතින ඉන්ධන අර්බුදය හමුවේ ශේෂ්ත්‍ර රැසකට බලපෑම් එල්ල වෙන්න පටන් අරන්. බස් දහවනේද 50%කින් පමණ අඩු වී ඇති බවයි බස් සංගම් පවසන්නේ. එමින්ම හෙට සිට ගමන් වාර සීමා කිරීමට කටයුතු කරන බවද පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ගමන් වාර 6ක් තියෙනවා නම් අපි ගමන් වාර 3කට අඩු කරන්න කටයුතු කරනවා. හෙට දිනේ සිට අත්‍යවශ්‍ය ගමන් වාර පමණක් ධාවනය කරන්න අනවශ්‍ය ආකාරයේ මගින් නොමැතිව අපි අවස්ථා කීපයක් තියෙනවා දහවල් වරුවේ අපි ඒ ගමන් වාර අත්විටවන්න කටයුතු කරනවා. අපි කියනවා කඩිනමින්ම පොදු ප්‍රමාණසේ බවට ඒ ඩීසල් සාහනාධාරය ලබා දීමේ ක්‍රමවේදය වහවා සැකසියු. ඉන්ධන අර්බුදය හමුවේ මේවන විට ගෑස් බෙදා හැරීමටද බාධා එල්ල වෙමින් පවතිනවා. භගවන්තලාව ලිට්‍රෝ අලෙවි නියෝජිතයින් පවසන්නේ ගෑස් තොග බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් ඇති බව ගෑස් සමාගම් දැනුම් දී ඇති බවයි. ඩීසල් කරදර නිසා ඉල්ලන ප්‍රමාණය දෙන්නේ ගෑස් දැන් එවිලෙනවා. දැන් බාරි බෝයි ගෑස් උගා කමරින් ඉන්නේ මම ඉල්ලන ප්‍රමාණය දෙන්නේ නැහැ. විදුලි සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අසනු කතා දැන්. දැන් මේ විදුලිය කපනවා අපි උමාවේ කිලෝමීටර 20ක් පමණ වැලිමඩ ඉඳලා ඇල්ලටවත් උමගක් හදලා වතුර ගෙනල්ලා පොළොව යට විදුලිය නිෂ්පාදනය කිරීමේ විදුලි බලාගාරයක් හදලා සැලසුම් කරා යහපාලන ආණ්ඩුවව නැවැත්තුවා. දැන් මේ කරන්නේ ඉන්දියන් ඔයිල් වැඩි කළා අදරෑ වෙනකොට සිපෙට්කෝගත් වැඩි කරනවා. ඔය ගම්මන් පිළ පහුගිය දවස් කෙකර ගෑවේ ඕක දාන්න තමයි. මේ විදුලි කපන ප්‍රධාන හේතුව මොකද? ඉන්ධන. ඒතකොට ඉන්ධන වල ප්‍රශ්න මොකක්ද? තියෙන ඩොලර්ස්. ඒතකොට පිටකොටුවේ ඇපල් ගේන ඩොලර්ස් තියෙනවා. ඉන්ධන ගේන ඩොලර්ස් නෑ. ඒක ලෝකයේ තෙල් හිඟයක් ඇති වෙලා තියෙනවා. රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක තෙල් ටික ගන්න මුදල් අඩු වෙනකොට ඒතකොට විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒක මේ අපේ ආණ්ඩුවේ වරදක් නෙමෙයි. මේ තරඟකාරී විභාගයේ මුණ දෙන දරුවන්ට පැය පහක විදුලිය කපහරිමක් තුල කොහොමද තමන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්නේ? අපි ජනාධිපතිතුමාට කියනවා අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඇතුළේ තියෙන සියලු පක්ෂ එකතු කරලා මේ රටේ ජනතාව ජීවත් වෙන මාර්ගයකට අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරන්න. කොරෝනා වසංගතය නිසා හා ලෝකාර්ථික අවපාතියත් ලාංකික ආර්ථික අවපාතියත් අතරට දැන් එයාස්සේ යුක්‍රේන් යුද්ධයක් බලපාලා තියෙනවා. නිමල් සිරිපාල ඇමතිවරයා බදුල්ලේ ඉඳලා එනකොට මග වාහනේ නැවතිලා එයාගේම මුහුණු පොතට එයා දාලා දුන්නා මගේ වාහනේ නැවතුණා කොහෙවත් පෙට්‍රල් නැහැ මගේ වාහනේට ගහන්න දැන් මම කොළඹ ඉඳලා පෙට්‍රල් අරගෙනකන් ඉන්නවා මග නැවතිලා කියලා ලෝකේ මොනතරම් යුද්ධ තිබුණත් ශ්‍රී ලංකාව කොහොමද ඒට ගලපාගෙන ජාත්‍යන්තරය සමග ක්‍රියා කළ යුතු ආකාරයයි කල්පනා කර යුතුව තිබෙන්නේ ඒ නිසා නිදහසට කරුණු කාටවත් කියන අවස්ථාවක් මේ අවස්ථාවේ නෑ ඉඩ නොදී යුතුයි යුක්‍රේන රුසියානු අර්බුදය හරහා නැවත අපේ රටේ සංචාර ව්‍යාපාරයට තේ යපන නැතුරු ක්ෂේත්‍රවලට අයහපත් බලපෑමක් සිදුවේද කියන සැකයක් අප සිත තුළ තිබෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපාන. තෙල් සැපයුම් කරුවන්ගේ ප්‍රධාන තනක් ගන්න රුසියාව යුද්ධයට පැටලලා තියෙන නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිලත් ඉහළ යන්න පුළුවන්. මම විදුලි බල ඇමතිවරයා 2014 අවුරුද්දේ මේ රටේ විදුලි අර්බුදයට පිළියමක් විදිහට ඉන්දියානු රජයත් අපේ රජයත් එකට එකතු කළා. කම්පැනියක් හදලා සම්පූර් බලාගාරය අලුතෙන් හදන්න ටෙන්ඩර් ඩොකියුමන්ට් එකක් හැදුවා කරාද පහුගියන් දැන් විදුලිය කපන එක ගැන කතා කරමු පිට රටක දවසක් පැය පහක් ලයිට් කැපුවා නම් මිනිස්සු ඔක්කොම මේ වෙනකොට පාරේ අපිට අයිතියක් තියෙනවා කියන අන්තිම රුපියල වෙනකන් අපි ලයිට් බිල ගෙවනවා නම් අන්තිම රුපියල වෙනකන් අපි වතුර බිල ගෙවනවා නම් අපි සල්ලි දීලා නම් ඉන්ධන ගන්න උඹලා හදෙන් හරි ගිහිල්ලා මොන ලෝකෙන් හරි අපිට කරන්ට් එක දෙන්න ඕනේ මොන ලෝකෙන් හරි ගෙනලා තෙල් අරගෙන ඇවිල්ලා අපිට මේ අත්‍යවශ්‍ය සේවා සපයන්න ඕනේ උදේ වෙනකොට
IOC සමාගමෙන් තෙල් මිල වැඩි කරලා තියෙනවා. මේ සමාගම මේ රටට ගෙන ආය කවුද අපිද? ඒගොල්ලන්ට මේක ලියලා දුන්නේ අපිද? නෑ. එදා 2002 ආණ්ඩුවෙන් තමයි සෙට් එක ඔක්කොම IOC සමාගමට දීලා එදා අද අපේ ඇඟේ තියන්න හදනවා. IOC සමාගම තමන්ගේ බල අධිකාරිය රට තුල ඒගොල්ලෝ අද ස්ථාපනය කරලා අද තෙල් වල මිල තීන්දුව කරන්නා වූ තත්ත්වයකට අද IOC සමාගමට අද ඇකි වෙලා තිබෙනවා. ඉතින් ඒක තුල පේන්න තියෙන දේ තමයි රටේ බලශක්තිය අද විදේශීය සමාගම් වලට තීන්දුව తీර්ණ ගන්න ආණ්ඩුව ඉඩ දීලා තියෙනවා. අලුත්ම කොකෙක් ආව 2019 ඇමරිකන් කොකෙක් 69 ලක්ෂයක් කෙල්ලුණා. දැන් මොක වෙලාද? කන්න හාල් ටික නැහැ. උදේට පොලිමට ඉන්න වෙලාව තියෙනවා. වාහනේ මග නතර වෙනවා. රැඳ කළුවරේ ලගිනවා. මේ දුෂ්කර කාලය අපි දැන් ගෙවමින් ඉන්නවා. අපි ඉදිරියේදී අප කරා එළමෙන්නේ වඩාත් පහසු කාලයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඉන්දියාවට ගිහින් වැඩ වැඩෙනවා. අනේ අපිට ණය ටිකක් දෙන්න ලබන සතියේ තෙල් ටික ගියේ. අපි ඕගොල්ලන්ගෙන් මේ ණය වලින් තෙල් ටික ගන්න. අනේ අපිට අල ටික ගේන්න ලූරු ටික ගේන්න කන්න බොන්න ණය ටිකක් දෙ. අපි මේ ණය ඔබේ රටෙන් මේ බහන්න ගැනීම සඳහාම දෙන්න. තව 6 මාසයකට විතර අපිට බෙහෙත් ටිකක් එනවා. විදුලිය කපා හැරීම අපිත් විශ්වාස කරනවා සුදුසු නැහැ. කිසිවකු එක හොඳයි කියන්නේ නැහැ. නමුත් ඩීසල් ලංකාවේ හදන්නේ නැහැනේ. ඩීසල් මිල ගණන් යයි. අවසානයේදී ආණ්ඩුවට යලිත් මිල සලකා බලන්න සිද්ධ වෙනවා. දැන් විදේශ පුවතක්. රුසියානු හමුදාව මේ වන විට යුක්‍රේනයේ විශාලතම නගරය වන කර්කිව් නගරයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා. නමුත් රුසියානු හමුදාවට තවමත් කියෙව් ආරක්ෂක බලල මිද දැමීමට හැකියාවක් ලැබී නැහැ. මේ වන විට ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් 198 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඇමරිකාව යුක්‍රේන ජනාධිපතිවරයාට එරටින් පලා යන ලෙස කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. 120,000කට ආසන්න යුක්‍රේන වැසියන් මේ වන විට රට හැර යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුක්‍රේන් රුසිය අර්බුදය ආරම්භයේ පටන් යුද විශ්ලේෂකයින් විවිධ අනාවැකි පළ කරා. බොහෝ යුද විශේෂඥයින් පැවසුවේ රුසියාව කුමන හෝ මොහොතක යුක්‍රේනය ආක්‍රමණය කළහොත් මුළු යුක්‍රේනයම ආක්‍රමණය කරන්න රුසියාවට ගතවන්නේ පැය 5ක් වැනි අඩු කාලයක් බවයි. මේ වන විට රුසියාව යුක්‍රේනයට ඇතුළු වීමේ ගතවන්නේ 4 වැනි දිනයයි. ඊයේ දින යුක්‍රේන ජනාධිපති රුසියානු ජනාධිපති පුටින්ට සාම සාකච්ඡා සඳහා ආරාධනාවක් කළා. එම සාකච්ඡාද මේ වන විට ව්‍යර්ථ වී තිබෙන බවයි වාර්තා වන්නේ. සාකච්ඡා බිඳ වැටීමෙන් පසු රුසියාවසිය යුද මෙහෙයුම් නැවත නවතා දැමූ සෑම ප්‍රදේශයකින්ම ආරම්භ කරූ බවයි වාර්තා වන්නේ. එසේම රුසියා හමුදාවට එරෙහිව යුක්‍රේන් වැසේ රුසියානු යුද ටැංකියක් ඉදිරියට පැමිණ සිය විරෝධතාවය මෙසේ පළ කර තිබෙනවා. කියෙව් අගනුවර යුක්‍රේනයේ හදවත ලෙසටයි බොහෝ විශේෂඥයින් හඳුන්වන්නේ. ඒ නිසාම රුසියානු හමුදාව කියෙව් අගනුවර යටත් කර ගැනීමට දරන වෑයම ව්‍යර්ථ කිරීමට යුක්‍රේන් හමුදා වගේම යුක්‍රේන් ජනතාවද සිය අත අවිදරා තම රට වෙනුවෙන් සටන් කරන බවයි වාර්තා වන්නේ. යුක්‍රේනයෙන් මෙවැනි ප්‍රතිවිරෝධයක් එල්ලබෙයි කියලා රුසියාව කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. ඒ නිසාම පුටින් නැවතත් යුක්‍රේන් හමුදාවට වගේම එරට අවි අතටගත් සියලු දෙනාටම නැවත නිබේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වන විට යුක්‍රේනයේ දෙවන විශාලතම නගරයේ කර්කිව් නගරයට රුසියානු හමුදාව ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම කියෙව් අගනුවර රැඳී සිටින යුක්‍රේන් ජනාධිපති බ්ලොදිමීර් සෙලෙන්ස්කීට රටින් පලා යන ලෙස ඇමරිකාව ඊයේ දින ඉදිරිපත් කළ යෝජනාව සෙලෙන්ස්කී ප්‍රතික්ෂේප කර තිබෙනවා. Тем более вы скажете своей власти, что войны нужно немедленно остановить. එසේම යුක්‍රේනයට සහාය පළ කරමින් මේ වෙන විට විදේශ රටවලින් විශාල ජනකායක් ස්වේච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට දිගු පෝලිම්බල සිටින අයුරුද වාර්තා වෙනවා. කියෙව් ආර්ථික මරමස්ථානය යටත් කර ගැනීමට රුසියාව දිගින් දිගටම මිසයිල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිසයිල් ප්‍රහාරවලට විනාඩි කිහිපයකට ප්‍රථම සයිරන් හඬ මුළු කියෙව් අගනුවර පුරාම ඇසෙන්නට වුණා. පවතින අර්බුදය හමුවේ කියෙව් නගරාධිපති ඊයේ සවස සිට අගනුවරට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නගරාධිපති පවසන්නේ ඇඳිරි නීති කාලය තුළ නිවෙස් වෙලම රැඳී සිටින ලෙසටයි. එම කාලය තුළ වීදිවලට පැමිණෙන ඕනෑම අයෙකු රුසියාවට සහාය දක්වන කඩා කප්පල්කරුවෙකු බවට සලකා වෙඩි තබා ඝාතනය කරන බවයි ඔහු නිවේදනය කර ඇත්තේ. මේ අතර ඇඳිරි නීතිය පැනවීමට පෙර අගනුවරෙන් පලා යාමට යුක්‍රේන් ජනතාව දහස් ගණනින් දුම්රිය ස්ථානවල පොර බඳිමින් සිටින බවද වාර්තා වෙනවා.
මේ වෙන විට යුක්‍රේනුවන් 120,000කට වැඩි පිරිසක් යුක්‍රේනයේ පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ පිරිස් පොලන්තය, රුමේනියාව වැනි රටවලට ගමන් කරමින් සිටිනවා. මේ වෙන විට පොලන්තයට ලක්ෂ ගණන් යුක්‍රේන ජනතාවක් පැමිණීමේ සිටින බව පොලන්ත රාජ්‍ය පවසනවා. රුසියාව මේ වෙන විට මිසයිල් ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිටිනවා. ඊයේ දින මහල් 3කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයකටද රුසියාව මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එසේම කියේව් අගනුවර පිහිට ගුවන් කඳුරේ ප්‍රධාන තෙල් ටැංකි සංකීර්ණයක විශාල පිපිරීමක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාවේ හිතුවක්කාරී ක්‍රියාව බටහිර රටවල් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. එසේම ජර්මනියද පවසන්නේ යුක්‍රේනයට තමන් සහාය දක්වන බවයි. බටහිර රටවල් දැඩි නිහඬතාවයකින් පසු දැන් යුක්‍රේනයට සහාය වීමට ඉදිරිපත් වෙලා. මේ අතර රුසියානු බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ රුසියාවට එරෙහිව පනවා ඇති වෙළඳ සම්බාධක උල්ලංඝනය කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා යාත්‍රා කරමින් තිබියදී කෙසේ වෙතත් මේ බවත් කියන්නම ඕනේ ඇමරිකාව මේ වෙනතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන් මේ වෙනතෙක් යුක්‍රේනයට කිසිදු යුද ආධාරයක් ලබා දී නැහැ. ඇමරිකාව තමයි යුක්‍රේන රුසියා ආක්‍රමණයේ ගිනි ඇවිලූ ප්‍රධාන පාර්ශවය. ඔවුන් දිගින් දිගටම අනතුරු ඇඟුවා. රුසියාව යුක්‍රේන ආක්‍රමණය ඉතා ආසන්න බව ඇමරිකාවත් පොරොන්දු වුණා එවැනි ආක්‍රමණයකදී රුසියාවට එරෙහිව පියවර ගන්නවා කියලා. ඒත් ඇමරිකාව දැන් හරියට ආදරය පෙන්නලා අනාථ කරලා හැර निहांडे ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මියද රුසියා යුක්‍රේන් අර්බුදය ලංකාවට බලපාන ආකාරය පිළිබඳව සිය අදහස් පළ කළා. යුක්‍රේනයේ රුසියාව තමයි පාපිරි නිෂ්පාදනයේ 40%ක් පමණ නිෂ්පාදනය කරන්නේ. මේ තත්ත්වය මත ඉදිරි මාස 6 ඇතුළත කාලය තුළ ලෝකයට මුදාහරින පාම්පිටි ප්‍රමාණය අඩු වෙනවා. ඉදිරියේදී පාම්පිටි මිලත් ඉතාමත් ඉහළ තත්ත්වයකට යන්න පුළුවන්. එක් පළාතකට සීමා වන්නේ නැතුව මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය කරන මෙවන් යුගයක් මීට පෙර තිබුණේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කටුවන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමේ. කිරම කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පළ ජනතා අයිතියට පත් කිරීම ඊයේ පසරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සැමට පිරිසුදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය මගින් ඔස්ට්‍රියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම කිරම කටුවන ජල යෝජනා ක්‍රමය ඉදිකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාම සේවා වසම් 34කට පිරිසුදු පානීය ජලය ලබා දීම සිදු වෙනවා. මේ අතර රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් වැඩ නිම කළ කිරම බස් නැවතුම්පළ මහින්ද චින්තන පුරණැගුම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් පසුගිය යහපාලන රජය විසින් මුලින්ම නවතා තිබූ මෙම බස් නැවතුම්පළ කඩකාමර 6කින්ද සමන්විතයි. අපි ආරම්භ කරපු සංවර්ධනය අතරමඟ නැවතුණා. ජාත්‍යන්තර වරාය හැදීම වේවා, ගුවන් තොටුපළ හැදීම වේවා, මේ සියල්ලක්ම මේ ප්‍රදේශවල දියුණුවට කරපු වැඩ කටයුතු එදා ඒ ආණ්ඩුව අපෙන් පරිගන්න හිතාගෙන නැවැත්තුවා. කිසිම දෙයක් කරේ නැහැ. රටේ අනිකුත් සංවර්ධන කටයුතු අපේ ගෙදරට ලයිට් තියෙනවා නම්, අපේ ගෙදරට පාර තියෙනවා නම්, අපේ ගෙදරට ගමනාගමනයේ පහසුකම් තියෙනවා නම් ඒක තුලින් ජනතාවගේ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව, එක ප්‍රදේශයකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. උතුර වේවා, දකුණ වේවා, නැගෙනහිර වේවා, බටහිර වේවා, මේ සියලු පළාත්වල සංවර්ධන ඒකාකාරී සිදුවෙමින් පවතින යුගයක් අපිට තිබුණේ නැහැ කියලයි අපිට මතක් වෙන්නේ. පාස්කෝ ප්‍රහාරයට තමා සම්බන්ධ නැති බවට කුරුසේ අත තබා දිවුරන්න සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව නවනගරයේ නිර්මලී කතෝලික දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුවේ පැවති ජන රැලියකටද සහභාගී වුණා. පොළොන්නරුව නවනගරයේ නිර්මලී කතෝලික දේවස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක කාරණයක් පිළිබඳව මේ උතුම් දේවස්ථානයේ සිට මම කියන්නට ඕනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මට මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධයන්සෝ ආරක්ෂක අංශමාව දැනුවත් කළා මම රටෙන් පිට වෙන්නේ නැහැ. බෞද්ධෙක් විදියට බුදුන් වහන්සේගේ දෙපා නැමද
මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ තොරතුරු කිසි දෙයක් මම දැනුවත් වුණේ නැහැ කියලා. මේ උතුම් දේවස්ථානයේ වේවා ඕනම තැනක කුරුසේ අතගසා ඒ අති උතුම් කුරුසේ අතගසා මට කියන්න පුළුවන් මේ කිසිම තොරතුරක් මට ලැබුණේ නැහැ කියලා. එවැනි දෙයක් මම දැනගෙන හිටියා නම් මම කවදාවත් මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව පන්නරය හරියතට යන තේමාවෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවයි මමයි පොළොන්නරුවයි කියන්නේ දෙකක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්නවලට බාධාවලට කරදරවලට අභියෝගවලට මුහුණ දුන්නේ අද ඊයේ නෙවෙයි. පිට අද ගල් ගැහුවට පිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කියලා කිව්වට මට නිඳා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නැහැ. කවුරු ගැහුවත් කොහෙන් ගැහුවත් පොළොන්නරු ජනතාවගේ ආශිර්වාදය තුල මම උත්කුණ්ඩක් ඇතුව ශක්තියෙන් ඉන්නවයි කියන එක මම තමුන්නාසලට බොහොම පැහැදිලිව කියන්නට ඕන. අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි. පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගින් පොළොන්නරුවෙන් ඉන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු තුන් දෙනෙක් මම හැර ඒ එක්කෙනෙක් මේ ගොවි ජනතාව විඳින දුක ගැන කතා කරලා තියෙනවා නැහැ හැමදේටම yes sir oh sir එච්චරයි මම පැහැදිලිව කියන්නට ඕන මගෙන් පස්සේ මම බාර දුන්නේ මේ ප්‍රශ්න නැති ලස්සන හොඳ රටක් මිනිස්සු කාලා බීලා හිටියා ගොවිය හොඳට ගොවිතැන් කළා අද අපි සියල්ලම මේ රටේ ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලු දෙනා එකට එකතු වූ අවස්ථාව මේක ආණ්ඩුවද විපක්ෂයද කියන ප්‍රශ්නේ නෙවෙයි ලෝක බලවතුන් යුද බිමක මහා යුද්ධයක් ආරම්භ කිරීම අපිට පේන දෙයක් ඒ නිසා අපි මේ තිබෙන තැනින් රට ගොඩ ගන්න ඕනෑම කැපකිරීමක් කළ යුතු වෙනවා තනතුරු නෙවෙයි අවශ්‍ය ගමනාස දන්නවා පාර්ලිමේන්තු අධිවරණයේ අපිට ගහපු ගැහිල්ල හැමතරකින් නමුත් අපි ඒකට කලබල වුණේ නැහැ අපි ආවේ පක්ෂ සංවිධානයේ ශක්තිමත් කරගෙන අපි ඉස්සරහට ගියා අපිට විශාල පණිවිඩයක් මුළු රටටම දෙන්න පුළුවන් උතුරේ ජනතාව ඉන්නේ කාත් එක්කද කියලා ඒ වගේම අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ සමුළුව තුලින් දකුණේ ජනතාවගේ ප්‍රතිචාරයේ පිළිබඳව පණිවිඩයක් අපට මේ රටේ ජනතාවට ලබා දෙන්නට පුළුවන්. රට ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අපේ දොරවල් ටික වහගත්තොත් හරියනවද? ආරාධනා කරනවා නැවත වතාවක් අපේ මහගෙදරට එන්න කියලා. රටේ ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ වත්මන් ආණ්ඩුවට කිසිදු තැකීමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ තංගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් රට යළි ගොඩනැගීමට හැකි දෝෂණයෙන් තොර එකම කණ්ඩායම ජාතික ජන බලවේගය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද විදුලිය නැති හේතු කොටගෙන අධ්‍යාපන කරන වර්ගත්වයකට පත් වී තිබෙනවා. විශාල ප්‍රමාණ බස් රථ හිමියෝ පාරට ඇවිල්ලා කියනවා දුර ගමන් ගන්න යන විදියක් නැහැ. තෙල් ටික ගහන්න විදියක් නැහැ. විශාල තෙල් හිඩියක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ රටේ පුරවැසියන් හැමදෙනාම අද හඬ නගලා කියන කුමක් තමන්ගේ ජීවිත කාලය ඇතුළත දැක තිබෙන විශාලතම ජනතා පීඩාවට පත් කරන පාලනය මේකගේ මහදාගත සත්කට්ටු යාන්දු. මේක තමයි මේ ජනතා පීඩාවට පත් කරමින් තිබෙන්නේ. විසඳු හොයන කෙනෙක් ඉන්නවා. සාකච්ඡා කරනවා. යෝජනා කරනවා. අරපොදේගෙන කියනද කිසිවක් නැහැ. තෙල් ලැබතියක් ඉන්නවා පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන මල්ලි වගේ. එයා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කරනවා. තව දින දෙකයි තෙල් ඩොලර් දුන්න නැත්නම් හෙට ඉඳන් තෙල් නැහැ. ඊට පස්සේ කියනවා ඩීසල් වැඩි කරන්න ඕන 52කින්, පෙට්‍රල් වැඩි කරන්න ඕන 17කින්. බලශක්තිය ඇමතිවරයා, තෙල් ඇමතිවරයා. මේ අරපොදේ තිබෙන වලාවක. ඒකට කල්පනා කරලා විසඳුම හොයන වෙනුවට පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන මල්ලි වගේ තෙල් තියෙනවද නැද්ද කියලා කියනවා. විදුලි බල ඇමති පැය 4මාරක් 5ක් විදුලිය කපන. බලාගාරයකට දුවා ගන්න විදියක් නැහැ තෙල් නැතුව. විදුලි බල ඇමති ලංකාවෙත් නේ. නේද? ලගාමිනි ලොකුගේ වෝට් දන්නෙත් නැ කිලෝ වෝට් දන්නෙත් නැ. එහෙම ඇමතිව. ප්‍රශ්න විසඳීම සඳහා පාලකයෝ උනේ. එම පාලකයෝ ඉන්න බව පේන්නේ නේ. මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටේ ආර්ථික තත්ත්වය ගැන කියන්න ඕන. මෙන්න මේක තමයි තමගේ විසඳුම් මාර්ගය කියලා කියන්න ඕන. හැබැයි මුදල් ඇමති කෙනෙක් ඉන්නවා කසාය බීපු ගොළුව වගේ. නෝ කතා නෝ සිනා. අපේ රටේ විලඳ ඇමති කෙනෙක් ඉන්නවා. විශාල බහන්ඩ හිඩයක් ඇති වෙනවා. බහන්ඩ මිල ඉහළ යනවා. විලඳ ඇමති ඊට වඩා හොඳයි පිටකොටුවේ තොග මුදලාලි. බන්දුලට වඩා. ඩොලර් ගලාගෙන ඉන්නේ තත්ත්වකට මුහුණ දී තිබෙනවා. කන්ටේනර් නිදහස් කරගන්න බෑ. බහන්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. තෙල් නැති වුණොත් මරුපුදයක් තිබෙනවා. ජනාධිපතිවරයා මිල්කෝ එක බලන්න යනවා. මේ ජනතාව පිළිබඳව හෝ මේ රට පිළිබඳව හෝ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව හෝ කිසිදු සංවේදීතාවයක් නැති ආණ්ඩුව. මේක පළවා හැරිය යුතුමයි. දැන් එයාස්සේ මෛත්‍රීපාල මහත්තයා වේදිකාවට ඇවිල්ලා කියනවා. එයාගේ කාලෙ නම් ටොප් කියනවා. ඉතින් එයාගේ කාලේ ටොප් කියලා කියන මේ කාලේ නේද? මේ කාලේ මොන තරම් කඩාවට එන්න උනද? ජනතාවට හිතනවා මේක දිහා බලනකොට ඒකත් ඇත්ත තමයි වගේ කියලා. දැන් මොකද මේ වෙලාවට වෙන්නේ? මේ රටේ ජනතාව පළගහිනා ආණ්ඩුව පළවහරිනවා. හැබැයි පළවහරලා ගේන ආණ්ඩුව ජනතාව ඊටත් වඩා වැඩියෙන් පීඩාවට ලක් කරනවා.
එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන මොකද්ද මේ පෙරණි අසාර්ථක එකම පන්නේ එකම ගමන් මඟ කියපු මේ දේශපාලන කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කරන නව ව්‍යාපාරයක් අතට මේ රටේ බලය පරිවර්තනය කළ යුතුයි එහෙනම් අපේ රටට මොනවද ගාම්බුවද මෙතරකල් හදුනේ මාදලක ධන කෝටි ප්‍රකට කරන හොරකම් කරපු ආණ්ඩුව අපි හදන්න ඕන මොනවගේ ආණ්ඩුවක් මාදලගේ මුදල් සතයක් හොරකම් නොකරන සතයක් නාස්ති නොකරන පාලනයක් මේ රටේ හදන්න ඕන ඒක හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි මේ රටේ දූෂණයෙන් තොර පාලනයක් ඒකත් ගොඩනගන්න පූර්ණ එනත් කරණයට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එය මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරන්නේ. අදත් කොවිඩ් මරණ 24ක් වාර්තා වුණා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. කොවිඩ් වසංගත තත්ත්වයත් සමගින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය මෙවන විට ක්‍රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා සංචාරකයන් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙනවා. මේ බණ්ඩාරවිල ඇල්ල සංචාරක කලාපයයි. ඊයේ දිනේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඇල්ල නගරයේ සංචාරයේ නිරත වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. කාලයක් තිස්සේ වසදාමා තිබූ තරුපන්තියේ හෝටල් සහ බොහෝ සංචාරක හෝටල් සංචාරකින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යලිත් විවෘත කෙරුණේ මෙලෙසින්. මෙතර පූර්ණ එන්නත්කරණය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මාර්තු මාස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබුවාන්ට මෙලෙස පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. එහිදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සලකන අතර වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම පූර්ණ එන්නත්කරණය ලෙස සලකනු ඇත. එමෙන්න අවසන් මාස 6 තුළ කොරෝනා ආසාදිතව සිටි බවට ලිඛිත සාක්ෂි සහිත පුද්ගලයන් එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම ප්‍රමාණවත් වන අතර මාස 6කට පෙර ආසාදිතව එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටින්නේ නම් කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතුය. පූර්ණ එන්නත්කරණය නොලැබූ අනෙකුත් සියලුම සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර කොරෝනා පරීක්ෂණයට ලක්විය යුතු වනවා. පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පවා කොවිඩ් වෛරසය ආසාදිනය වන පසුබිමක් තුලයි. සංචාරකයන්ට මෙලෙස රට තුළට ඇතුළු වීමේදී කොවිඩ් පූර්ව පරීක්ෂණ අවශ්‍ය නැති බවට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මෙලෙස අවසර ලබා දෙන්නේ. මෙලෙස විදෙස් රටවල සිට පූර්ව කොවිඩ් පරීක්ෂණය නැතිව ශ්‍රී ලංකාවට ඇතුළු වීම අවදානම් තත්වයක් නොවන්නේද? විවිධ කොවිඩ් ප්‍රභේද රට තුළට පැමිණීමට ඇති හැකියාව මින් ඉහළ යන්නේ නැතිද? බලධාරීන් මෙම රටේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතුයි. රටට ඩොලර් එන සතුට වගේම මේ තුලින් ජනතාවට ඇතිවන භීතියත් ඉන් තුරන්ව යනු ඇති. මේ අතර දින 27කට පසු දහසකට අඩු කොවිඩ් රෝගීන් ඊයේ මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 988ක්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 644,060ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 608,719 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලින් 19,175 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. හෙට දින සිට දිල්ලි නුවර කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික මෝටර් රථවල ගමන් කරන පුද්ගලයින්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නැහැ. මුහුණු ආවරණ පළඳින්නේ නැතිව පෞද්ගලික මෝටර් රථවල ගමන් කරන පුද්ගලයින්ගෙන් දඩ මුදල් අය කරන්නේ නැහැ. ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පළඳින්නේ නැති පුද්ගලයින්ට හිමි දඩ මුදල අඩු කිරීමටද පියවරගෙන තිබෙනවා. සඳුදා දින සිට දිල්ලි නුවර රාත්‍රී ඇඳිරි නීතිය අවසන් වන බවයි එරට බලධාරීන් පවසන්නේ. අනු ආපනශාලා සහ අනිකුත් කඩසාපු රාත්‍රී වෙනතුරු විවෘත කර තැබීමට අවසර හිමිවනවා. ගිරුවාපත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙතිසාවේ උපප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පලටුවේ ශ්‍රී ජිනරතන හිමියන් පිළිගැනීමේ උත්සවයක් ඊයේ මාතරදී පැවැත්වුණා. මල්වතු මහවිහාර පාර්ශවයේ විසින් මෙම උපප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමා තිබුණා. මාතර පාලටුව කෙත්තාරාම පුරාණ විහාරයේ විහාරාධිපති අති ගෞරවාන්විත පාලටුවේ ශ්‍රී ජිනරත්න ස්වාමින් වහන්සේ වෙත පසුගියදා ගිරුවාපත්තුව ඇතුළු
මාතර හම්බන්තොට දෙදිස්සාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමනු ලැබුවා. ඒ මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී මහානායක හා අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා සහ ආශිර්වාදය මත පාලටුවේ ජිනරත්න හිමියන් වෙත මෙලෙස ඒ දින සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්තුණා. උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය පාලටුවේ ශ්‍රී ජිනරත්න ස්වාමින් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ මාතර පාලටුව කිත්තාරාම පුරාණ විහාර භූමියේදී සිදු වුණා. ඒ මල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුමරේ විමල ධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළු මහානායක අනුනායක විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවයට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරම මහතා ඇතුළු දායක කාරකාදීන් හා ආරාධිතින් පිරිසක් එක්ව සිටියා. ආගමික වතාවත් වලින් අනතුරුව ප්‍රථමයෙන් ශ්‍රී සන්නස් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම හා සභාගත කිරීම මෙලෙස සිදු වුණා. මහා නායකස්ත විර ප්‍රමුඛ අනුනායක කාරක මහා සංඝ සභාවේදීය පාලටුවේ ශ්‍රී ජිනරත්න ස්වාමින් වහන්සේ වෙත සන්නස් පත්‍ර ප්‍රදානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිදු කළා. විචිනිපත පිරිනැමීම මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් සිදු කරනු ලැබුවා. අෂ්ට පරිස්කාර පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිස සිදු කරනු ලැබුවා. ඉංග්‍රීසි භාෂාව, ජපන් භාෂාව, මෙසියලු ඒ භාෂාවන් හොඳට හත්සල දැනීමක් උනාට අමෙරිකාවේ පුරවැසි භාවයේ පවා ලැබුණා. ඒ වගේම ඒ රටවල එක එක රටවල උන්වහන්සේ වැඩලා ධර්ම ප්‍රචාරක කටයුතු කළා. මෙහෙම ඉන්නකොට ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ ගලබඩ ඥානිස්තර නායක හාමුදුරුවෝ ලංකාවේ ඇති කළ වාණිජ කටයුතු කරන්න පුළුවන් ඉගැන්වීම් කටයුතු. උන්වහන්සේ ඒ කටයුතු ඉතා මැනවි උන්වහන්සේ තාමත්ම හොඳින් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කළ නිසා තමයි අධ්‍යාපනයේ පස්සේ ගංගාරාම විහාරස්ථානයට සහ සම්බන්ධිත ස්ථානයක් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉදි වෙනකොට උන්වහන්සේ රට පිටත් කරනවා. උන්වහන්සේගේ පුරා වසර 20කට අධික කාලයක් ඉඳලා නැවත වතාවක් ගංගාරාම පන්සලට එනවා. විහාරස්ථානයත් ආරක්ෂා කරගනිමින් දායකයෝත් ආරක්ෂා කරගනිමින් ආගමික සමාජික සංස්කෘතික කටයුතු කුළුල් ලෙස ව්‍යාප්ත කරමින් ඉස්තසිත කරන්ට පොඩි හාමුදුරන් වහන්සේ ලොකු ශක්තියක් වුණා. හැම අංශයෙන් බැලුවහම අපිට පේන්නේ පිරිහීමේ ලක්ෂණ. ඉතින් ඒ නිසා මේ නායක ස්වාමීන් වහන්සේව ආදර්ශමත් භික්ෂු ජීවිතයක් ගත කරලා ගම්පලාතට නම්බුවක් ආඩම්බරයක් එකතු කරලා රට වෙනුවෙන් ආගම වෙනුවෙන් විශාල සේවයක් කරන වගේ ස්වාමීන් වහන්සේලා ඒ අපිට මේ සංඝ පරම්පරාව මේ සංඝයා වහන්සේලා මේ ශාසනය වෙනුවෙන් මොනවද නොකරන්නේ මේව ඉදිරියට අරගෙන යන්න. ඉන්දියාවෙන් ලබා දීමට එකගතාවය පළ වූ ඇමරිකානු ඩොලර් බිලියන 1ක ආධාර මුදලට අදාළ ගිවිසුම් වලට කඩිනමින් එළඹෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා පවසනවා. මේ අතර රටට ඩොලර් ලබා ගත හැකි තවත් ක්‍රමයක් ගැන අද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හෙළි කළා.
අපේ රටේ ආර්ථික ප්‍රශ්න සියල්ලටම දැන් හේතුව බවට පත් වෙලා තියෙන ඩොලර්. මේ වන විට රටේ ඩොලර් සංචිත හිඳිලා ගිහිල්ලා. ඉන්ධන ඖෂධවල ඉඳලා ඇඳුම් වලට අවශ්‍ය නූල් පවා ගෙන්වන්න ණය වෙරළිපි සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ හැම දෙයක් සඳහාම 2022 වසරේ ජනවාරි මාසයේ අවසන් වන විට අපේ රටේ ඉතිරි වෙලා තියෙන ඩොලර් මිලියන 2360.6ක් පමණයි. මේ නිසා අපේ රට විදේශ විනිමය සංචිත අතින් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටිනවා. මීට රජයේද විවිධ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වශයෙන් වාහන ආනයනයටද සීමා පැනවුණා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට මෙවැනි විට මහ බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203ක් ලෙසයි. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා ඩොලර් ඉපයීමට රජය අපේක්ෂා කළත් එහි අපේක්ෂිත ඉලක්ක කරා යාමට හැකියාව පවතීද කියන එක ප්‍රශ්නයක්. විදේශ ප්‍රේෂණ පවා නීත්‍යානුකූල නැති පාරෙන් වැඩි මුදලට මෙරටට පැමිණීම නිසා පසුගිය ජනවාරි මාසයේදී ලද ප්‍රේෂණ පසුගිය වසරට සාපේක්ෂව 66.6%කින් පහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර රටට අවශ්‍ය ඩොලර් හොයන්න අසල්වැසි රටවලින්ද සහය ඉල්ලා තිබෙනවා. පසුගිය දිනවල ඉන්දියාවෙන් අපේ රටට ඉන්ධන ලබා ගැනීමට ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් හිමි වුණා. මේ අතර තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය ආධාර පැකේජයක් සඳහා ඉන්දියාව සිය එකඟතාවය පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් සඳහා කඩිනමින් එළඹෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතා සියතට සඳහන් කළේ. මෙම ණය ආධාර මුදල මූල්‍යමය ආධාරයක් ලෙස නොව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ආධාරයක් වශයෙන් මෙරටට ලබා දීමට නියමිතයි. රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස විවිධ පාර්ශ්ව පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව ඊට අදාළ තාක්ෂණික සහාය ලබා ගැනීම වෙනුවෙන් අවධානය යොමු කළ බවයි පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම් ප්‍රකාශ කළේ. මේ කෙසේ වෙතත් රටට අවශ්‍ය ඩොලර් හොයා ගන්න තවත් ඉතිරි වෙලා තියෙන මාර්ගයක් ගැන අද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය රජයට මතක් කළා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ඇවිල්ලා මේ රටේ ගිලුණා. වාසුදේව නානායක්කාර මහත්තයා තරම් අප්පුඩි ගහපු එක්කෙනෙක් නැහැ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගන්නකොට එයා කෝ හරි ෂෝ වන්දියක් හම්බ වෙන. දැන් මං ආසයි වාසුදේව නානායක්කාර මහත්තයන් අහන්න අමතක වුණාද කියලා. දැන් ඩොලර් බිලියන 5ක් අපේ රට ණයයි නැව් සමාග. දැන් පුළුවන් නම් වාසුදේව නානායක්කාර මහත්තයාට පුළුවන් බෑග් එකක් අරන් ගිහිල්ලා නැව් සමාගමට ගිහිල්ලා ඩොලර් බිලියන 5 එකතු කරගෙන එන්න. මොකද ඔබතුමාට ඒක එකතු කරන් ආවොත් ඔබතුමා වීරයෙක් වෙනවා. මොකද මේ වෙලාවේ අතේ සතේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා දැන දැනත් ඩොලර් බිලියන 5ක් තියෙනවා කියලා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සල්ලි සත් ශ්‍රී ලංකා නාවික හමුදාව තලයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කළ මුර සංචාරයකදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දිය ධීවරින් 8 දෙනෙකු සමග ඉන්දිය ටෝල යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නොටන් බ්‍රිජ් විදුලිපුර ප්‍රදේශයේ පෞද්ගලික තේ ඉඩමක අබිරහස් ලෙස මියගිය සිටි කඳුකර කොටියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙළිය ආසනයේ හැඩන් නගරයේ පක්ෂ කාර්යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ කම්කරු අමාත්‍ය නිමා සිරිපාල්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් විවෘත කෙරුණා. මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධාන ජාවාරම් කරුවෙකු වූ කුඩු රජු ලෙස අනුවර්ත නාමයෙන් හඳුන්වන රොෂාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු සතුව තිබූ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 64ක් සමග මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂයක්ද විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙනවා. නුවරඑළ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි අඹුසැමි යෝලක් නවා තැන්පොළ තුලදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. බාබකියු උදනක් භාවිතා කර ඔවුන් ආහාර පිසීමෙන් අනතුරුව එම අඹුසැමි යුවල නුවරඑළ ප්‍රදේශයේ පවතින අධික සීතල කාලගුණයේ හේතුවෙන් එම බාබකියු උදන සිය කාමරය වෙත රැගෙන ගොස් තිබෙනවා. සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ බාබකියු උදුනේ පිටවන විස දුමාරය ආග්‍රහණය වීමෙන් අඹුසැමි යුවල මෙලෙස මිය යන්නට ඇති බවයි. මඩකලපුව ප්‍රදේශයේ වන්තාරමුල්ල ප්‍රධාන මාර්ගයේ මගී බස් රථයක් කඩා දැමීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය දමිළ මාධ්‍යවේදියෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා.
එම පහර දීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආධුනික පුහුණු පාඨමාලාව නිම කළ කාන්තා සෙබලියන් 156 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථාන භූමියේදී විසිර ගොස් තිබෙනවා. කොළඹ ජම්පටා වීදිය ප්‍රදේශයේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හටගත්තා. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ 11ක් යොදවා තිබූ අතර ගින්නෙන් ජීවිත හානි මෙතෙක් වාර්තා වී නැහැ. සින්දිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ගින්න හටගත් හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වූයේ. ගෝනු පිනුවල පොලිස් වසමට යතුරු පැදින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවකට හානියක් සිදු වී නොමැති අතර සිද්ධෝ ස්ථානයේ T56 හිස් උණ්ඩ තුනක් හා ජීව පතුරුමක් සොයාගෙන තිබෙනවා. යතුරු පැදින් පැමිණි පුද්ගලයන් පාපැදියක ගැටීම හේතුවෙන් අවිය රැගෙන ආ පුද්ගලයා අතින් අත්වැදීමකින් අවිය ක්‍රියාත්මකව ඇති බවට සැක කරන අතර යතුරු පැදින් පැමිණි පුද්ගලයන් දෙදෙනා අවියද රැගෙන යතුරු පැදින් පලා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගෝනු පිනුවල පොලිසිය වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරල් විශ්‍රාමික මේජර් ජෙනරල් රංජිත් ළමාහේවගේ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මහනුවර සිවිල් ආරක්ෂක බලකාය විසින් පවත්වාගෙන යනු ලබන කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘති තුරින් ලද පළමු කොම්පෝස්ට් තොගය ලක්පොහොර සමාගම වෙත බාර දීම පසුගියදා සිදු කෙරුණා. එම අවස්ථාවට මහනුවර බලකා අණදෙන නිලධාරී ලොතිනන් කර්නල් රංජිත් කනුරාරත්න මහතා සහ ලක්පොහොර දිස්ත්‍රික් අලෙවි විධායක අමිලා රඹුක්වැල්ල මහත්මිය එක්වී සිටියා. දැන් ක්‍රීඩා පුවත් කිහිපයක් කෙටියෙන්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන 20-20 තරගය ඊයේ පැවැත්තුණා. තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියාව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු පහක් දැවි ලකුණු 183ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 75යි. නායක දසුන් ශානක ලකුණු 47ක් ලබා ගත්තා. ලකුණු 184ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 9ක් ලබා සිටියේදී කෙසේ වෙතත් පසුව ක්‍රියාත්මක වූ ඉන්දිය කණ්ඩායමේ පිතිකරුවන් පන්දු වාර 17යි 1 පන්දුවක් අවසානයේ සිය ජයග්‍රහණය වාර්තා කළා. ඒ අනුව මේ වන විට තරඟ දෙකට බිඳුවක් ලෙස 20-20 තරගාවලියේ පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවයි. මේ අතර ඉන්දු ශ්‍රී ලංකා තුන්වන 20-20 තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම තරඟ පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා එමිරේට්ස් ක්‍රිකට් සමාජයේ ආරාධනෙන් විදේශගත වීමට සූදානම්ින් සිටිනවා. තරඟාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව හෙට ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත් වෑමට නියමිතව සිටිනවා. තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල පුහුණු වීමවල නිරත වෙනවා. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් හදිසියේ මියගොස් තිබෙනවා. ඩක්සන් පස්ලාන් නැමැති මෙම ක්‍රීඩකයා මාලදිවයිනේදී මියගොස් ඇති බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිවේදනය කළේ. 31 හැවිරිදී ඩක්සන් මාලදිවයිනේ පාපන්දු සමාජයට ක්‍රීඩා කළ අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සංවිධානය කරන අන්තර් සමාජීය ලීග් රග්බි තරඟාවලියේ ප්‍රථම වටේ තරඟයක් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ CRNFC කණ්ඩායම අතර මෙම තරඟයේ පැවති අතර 20-3 ලෙස පොලිස් ක්‍රීඩා සමාජය ජය වාර්තා කළා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. කාගේස් ෆුඩ් සිටි හා කාගේස් බැංකුව එක්ව සංවිධානය කරන ගමෙන් ගෙදරට ප්‍රවර්ධන වැඩසටහනේ 10 වන අදියර පැවැත්වුණා. ඒ කඩවට ප්‍රදේශයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ නිෂ්පාදන දිරිගැන්වීම අරමුණු කරගනිමිනුයි මෙම වැඩසටහන සිදු කරනු ලබන්නේ. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම කුඩා ව්‍යවසායකයන්ට අවස්ථාවක් ලබා දෙන්න කොළඹ පාරිභෝගිකයන්ට ළඟට ඇවිල්ලා ඒ වගේම ඒගොල්ලන්ගේ භාණ්ඩ හා සේවා ගැන යම් කිසි විදියක දැනුමක්
කොළඹ පාරිභෝගිකයන්ට ලබා දෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යවසායකයන්ට කාලයක් ඇතුළත කුත්සිරි ජාලයටත් ඇතුළු වෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී අත්සුලහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ දියුණුව රටේ දියුණුවට ඉතාමත් ඉහළින් බලපානවා. මං සුබ පතනවා කාගේ සායතනයට අපේ දෙපාර්තමේන්තුවත් පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම සහයෝගය දෙන දෙපාර්තමේන්තුව බොහෝ විටක සියලුම බැංකු හරහා මූල්‍යාධාර සපයන්න රජයේ අඩු පොලියට ණය ලබා දෙන සංවර්ධනය සඳහා කැප වෙලා ඉන්නවා. आइडियल फिनेंस आयतने से समागम नामे वेनस करमीन महिंद्रा आइडियल फिनेंस लेस नवत सन्नामगत केरीम पसुगेदा निवेदने कला महिंद्रा आइडियल फिनेंस वडा पुलुल निष्पादन रसक पिरिनामीन से पारिभोगिक वटिनाकम वेडिदुनु कर गनीमट तावदुरटत कटयुतु करनु लबनवा මේ පිටුපස ගොඩනගින්නේ ශ්‍රී ලාංකීය අභිමානය මේ පිටුපස ගොඩනගින්නේ ශ්‍රී ලාංකීය කර්මාන්තය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වාහන එකලස් කිරීමේ සහ නිවම් කිරීමේ කර්මාන්තයට නවපණක් ලබා දෙන්නට ආයිර සමු ව්‍යාපාරය මහින්දලා මහින්දලා සමගින් මේ කරන්නා වූ කාර්යය අපි අනිවාර්යයෙන්ම ප්‍රසරණ ඒ වගේම මේ අනිවාර්යයෙන්ම විදේශ ආයෝජනයට මොද තෝරන්නක් වුණාට නොවනයි ප්‍රවෘත්ති අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.